රුපියල 100 ශක්තිමත් වෙයි කියලා. මේ මංචි ලෙමන් පාප් සැබවින්ම අතිවිශිෂ්ටයි. අපේ ආදරණීය රුපියල සමහර කාලවලට බාල්දු වෙනවා ඩොලරය හමුවේ අයිත් නෑ. අර අපි කියන්නේ වගේ වගක් නැතුව. හැබැයි ඔන්න දැන් අයිත් ශක්තිමත් වෙන්නට පටන් අරන්. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ දිනේදී සැලකිය යුතු ලෙස ශක්තිමත් වුණා. යනු ඇමරිකානු ඩොලරයක විකුණුම් මගේ පෙරේදා වාර්තා වුණේ 301.01 විදිහට. ඊයේ දිනේදී 298 ඔන්න 300 පල්ලෙහාට ඇවිල්ලා 298.149 දක්වා රුපියල් 2.67කින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ඇමරිකානු ඩොලර එක ගැනුම් මිලද පෙරේදා වාර්තා වූ රුපියල් 291.794 සිට හතරවනදා දිනේදී රුපියල් 289.749 දක්වා රුපියල් 2.45කින් අඩු වෙලා තියෙනවායි කියලා කියනවා. ඉතින් ජනාධිපතිවරණයට පෙර ආතුව බොහෝ දෙනා වෙළඳපළෙන් විවෘත වෙළඳපළෙන් ඩොලර් මිලදීගෙන අට්ටි ගා ගන්නට උත්සාහ කරා ඩොලරය ඉහළ යයි කියලා. හැබැයි ඒකේ මුන්නේ රුපියල තමයි ශක්තිමත් වෙලා තිබෙන්නේ. ඉතින් අපේ යාළුවා රුපියලනේ ඩොලරය, එහෙම නැත්නම් යෙන් යුවාන් නේ බාත්, ඒව නෙමෙයි අපේ යාළුවා. අපේ යාළුවා රුපියල. රුපියල ශක්තිමත් වෙනවා කියන්නේ අපිට ඇත්තටම සතුටක්. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.